කුටිම්ම කියනවනම් අපි මේ කාලේ රටක් විදිහටම කියන්නේ ඇඟ විකුණන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. කියන්නේ සමහර රටවල් වල ඇඟ විකුණන්නේ කියන්නේ සෙක්ස් වර්කර්ස්ලා ඉන්නේ එක්තරා නියමිත තැන්වල. මට කිව්වොත් සිංගප්පූරුවේ නම් රෙඩ් ස්ට්‍රීට් එකක් තියෙන එකද ඒක එච්චරම ඉස්සර වගේ රෙකග්නයිස් නෑ දැන්. රයිට් ඒගොල්ලෝ ඒ අඩු කරගෙන යනවා හුඟක් පුළුවන් තරම්. තායිලන්තේ නම් අඩුවක් නෑ. ඒකේ හුඟක් තියෙනවා ඒ වගේ තැන්. හැබැයි නීත්‍යානුකූල නෑ කියලා තමයි කියන්නේ. හැබැයි බැලුවත් තියෙනවා. දැන් පතායා වගේ තැන්වල විශේෂයෙන් තියෙනවා. බැංකොක් වගේ තැන්වල සහ තවත් තැන්වල ඒක බොහොම ජයට කෙරෙනවා. එතන ඒක මාංශ බිස්නස් එකක්, ව්‍යාපාරයක්, මාංශමය ව්‍යාපාරයක්. ඇඟ විකිණීම, මස් විකිණීම. ලංකාවේ හැබැයි මේක බොහොම පිළිකුල් කරනවනේ. ඒ වගේම තමයි හරියට ඒකට විරෝධය පළ කරනවා. කවුරුර කිව්වොත් එහෙම මේ එහෙම දෙයක් නිකන්වත් කිව්වොත් අම්මෝ ඒක අනිත් පැත්තට මාර දේශපාලන සටන් පාටයක්. හැබැයි සමාජ මාධ්‍යයේ ඇත්ත තත්ත්වය මොකක්ද අද වෙනකොට? තන්නේ කරම ඇඟ විකුණන තරුණ බාල මහලු සියලු වයස් සීමාවල අය. හරිනේ, ඔබ දන්නවනේ Facebook එකට ගිහිල්ලා බලන්නකෝ. බලන්නකෝ උඩ පහල ගිහිල්ලා. තන්නේ කරම තියන්නේ ඒ වගේ පින්තූර සහ වීඩියෝස්. ඒතර YouTube එකේ ඒතර විශේෂයෙන් තරුණ පරම්පරාව කරන ක්‍රියාකාරකම් ඒගොල්ලන්ගේ උත්සව, ඒ උත්සවවල පුළුවන් තරම් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ අයගේ ඇඟ පසඟ පෙන්වීම. කාන්තාවෝ නම්, තරුණ කාන්තාවෝ නම් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ non genital body parts. ඈ ඒ කියන්නේ ජනනේන්ද්‍රීය නොවන non genital. ඒ කැලි පොඩි කැලි දෙකක් තුනක් විතරයි පෙන්වන්නේ නැත්තේ. අනිත් ටික ඔක්කොම පෙන්නවා සහ ඒක ඒක නිකන් මාව විකිණීමට තබා ඇත වගේ එකක්. I am on sale වගේ. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ தත්තෙට පත් වෙලා තියෙන්නේ. හැබැයි හැම තිස්සෙම අර සාම්ප්‍රදායික එක නඩත්තු කරනවා. පිස්සුද? අපි එහෙම නැහැ. ආ? වයි? ඔය එහෙම දීතිවේ. අන්න ඒ වගේ එකක්. දැන් මේක එන්න එන්න වැඩි. පිරිමි අයයි කාන්තාවෝයි දෙගොල්ලොම පිරිමි අයට තියෙන්නේ ඒගොල්ලන්ගේ මාංශමය මොකක් හරි ස්ථූලතාවය හරි මොකක් හරි එකක් මාංශමය බලය, බාහු බලය පෙන්වීම හරි ඒ වගේ ඒවා. අදට හුඟක් අර එක එක සටහන් යොදනවා මුළු ශරීරයේ හැම තැනම. කෑලි බෑලි එල්ලන ඒවා තියෙනවා. මේ ඔක්කොගෙම තියෙන්නේ මොකද්ද? exhibitionism. එහෙම නැත්නම් exhibitionistic disorder. ප්‍රදර්ශනකාමී අවුල. ඒ ප්‍රදර්ශනකාමී අවුල ඇවිල්ලා තියෙන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. ප්‍රධානම කාරණා දෙකක්. එකක් තමයි මනස සම්බන්ධ කාරණේ සම්පූර්ණයෙන්ම අයින් වෙමින් යනවා. ඒ කියන්නේ මනස පෝෂණය කිරීම කියන එක සම්පූර්ණයෙන් අයින් වෙමින් යනවා. ඒකලංගේ ඒගොල්ල සම්පූර්ණ කය නඩත්තු කරනවා, ශරීරයෙන් නඩත්තු කරනවා විවිධ විදියට. ඒ වගේ තැන්වලට උගහක් බිස්නස් තියෙනවා. ලස්සන කරන්න, කෑලි එල්ලන්න, ලියන්න, එක එක ඒවා හැම දෙයකම ගොඩක් ඒගලන්ට බෙලඳාම සරුයි. හැබැයි ඉස්සර ඔබට මතක නම් ඔබට මතක තියෙන විදියක් නෑ. ඔබ තරුණ නම් හැබැයි ගියා අවුරුදු 40ක් 50ක් නම් මතක ඇති. මේ කාගෙන් හරි යව්වාම කොහේ හරි ගියාම අහන්නේ මෙහෙමනේ අහන්නේ. ඉතින් මොනවද ඔබගේ විනෝදාංශ? ඔක ආනවම තමයි. ඈ රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම්ස් වලට ආපුවා. මගේ විනෝදාංශ තමයි මං මල් බාවනවා,
පොත් කියවනවා, ගුවන් විදුලියට සවන් දෙනවා, කෙටි කතා ලියනවා, මුද්දර එකතු කරනවා. උන් වගේ හරිය නිකන්, ඒ කියන්නේ ඒකක්වත් ওই මාංශමේ පැත්තට අයිති නෑ. ඒව ඇත්තටම මනස පෝෂණය කරපු සහ තමන්ගේ ඔව් හිත සහ මනස, හිත කියන්නේ මනසම නෙමෙයි නම් මං කියන්නේ ඒ දෙකම. එතකොට තමන්ගේ අපි කියමු මෙහෙම, හදවත සහ ඔළුව දෙකම සතුටු කරපු පෝෂණය කරපු දේවල් දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම ශරීරය ලස්සන කරන සහ ඒකට අන් අයගේ ආකර්ෂණය හැමතිස්සෙම දිනා ගන්න ඕනි කියන තැන. හැමතිස්සෙම අනිත් අය මන් දිහා බලන්න ඕනි. ඒකට තමයි ප්‍රදර්ශනකාමය කියලා කියන්නේ. එක්සිබිෂනිසම්. ඒක යම් තරමක මානසික ලෙඩක්, රෝගයක්. එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි බංකොලොත් ආර්ථිකයෙන්. ආර්ථිකයෙන් බංකොලොත් ඒකින්ද අපිට විකුණන්න දෙයක් නෑ, ප්‍රොඩක්ෂන්ස් මුකුත් නෑ. අපි විකුණන්නේ මොකද්ද? අපේ ඇඟ. අපේ ඇඟ අපි විකුණනවා. ඇඟ විකුණලා අපි බලාපොරොත්තු වෙනවා ලාභ ලබන්න, අවස්ථා ලබන්න, මොනවා හරි. ඉතින් ඕක ඉස්සර නම් මාගමසේකර එයාගේ ප්‍රබුද්ධ කාව්‍යයේ ලියනකොට ලිව්වේ, බස්රියේ යන යුවතිය කොහේ යම් දැයි නොදැනම කෙටි ගවම සුදු වටොර අතරතුර සුදු ලේස් ගෙත්තමක් මදක් පෙන්වයි ලොවට සරණක් පිළිසරණක් හොයාගන්න දිලිඳු බවම මිසක අනුරාගය නොවේය එය. ඒ කියන්නේ සහකරුවෙක් හොයාගන්න. ඒ කියන්නේ බස්රියේ යන කාන්තාව, ඒ කියන්නේ තරුණ කාන්තාවක් එයාගේ ගවුමේ යටින් අර සායේ පේන ලේස් එක පොඩ්ඩක් පෙන්නවා එයා ඌමනාවේ. එතකොට ඒ ගවුමට යටින් තියෙන සායේ ලේස් එක ෆෙටිෂ් එකක්. ෆෙටිෂ් එකක් කියලා කියන්නේ ඒක කාමයට තුඩු දෙන එකක්. ඔය කියන්නේ ෆෙටිෂිසම් කියලා. එතකොට එක එක්කෙනාට එක එක ෆෙටිෂස් තියෙනවා. ඒ කියන්නේ ෆුඩ් ෆෙටිෂයි ඉන්නවා, ලොන්ජරි ෆෙටිෂයි ඉන්නවා, එක එක ඒවා. ඒ කියන්නේ ඒගලන්ගේ සෙක්ස් තියෙන්නේ එක එක තැන්වල. එතකොට යට ඇඳුම් වලට කැමති අය ඉන්නවා, එහෙම තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් ලේස් ගෙත්තමක් මෙහෙම පේන්න තිබුණාම ඒක සෙක්සි. ඒක හරි අයින්සක වැඩක් ඉතින්. ඒ කාලේ හැටියට අවුරුදු 50කට 40කට 50කට ඉස්සර දැන් ලේස් ගෙත්තමද පෙන්වන්නේ? දැන් පෙන්වන්නේ නැත්තේ ජෙනිටල් පාර්ට්ස් විතරයි. ජෙනිටල් පාර්ට්ස් නොවන නොන් ජෙනිටල් පාර්ට්ස් ඔක්කොම පෙන්වනවා. ඒ තරමට තරංගේ වැඩි. තරංගේ වැඩි. ප්‍රදර්ශනකාමයේ බරපතල තරගයක් තියෙනවා. එතන දැන් කලාව කියලා චිත්‍රපටි, ටෙලි නාට්‍ය හෝ මොනයම් හෝ කලාවක් කියලා එකකට වැඩිය තියෙන්නේ ඇඟ පෙන්වීමේ කලාව. ඔබ දැකලා තියෙනද අර ෆ්ලෑෂින් කියලා එකක් තියෙනවා ක්‍රිකට් මැචස් වල? එහෙම සමහරලාට ලංකාවේ වෙලා තියෙනවද කියලා මට මතක නැහැ. ඔය බ්‍රිතාන්‍යයේම හැමතිස්සෙම වෙනවා මේ කාන්තාවෝ ඒගොල්ලන්ගේ උඩුකය මෙහෙම නිරාවරණය කරලා ෆ්ලෑෂින් කියන්නේ මෙහෙම පෙන්නලා අපව වහ ගන්නවා කැමරාවට. ඒක අල්ලගත්තාම වහ ගන්න. ඒ වගේම තව ස්ට්‍රීකර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඇඳුම් නැතුව පිට්ටනියට දුවගෙන එන අය ඉන්නවා. අර මං ඊයේ කිව්ව කතාව, අර ඇකඩමි අවෝඩ්ස් වලට 1974 දුවගෙන ආපු, ඔව් මට මතක නෑ එයාගේ නම, ඒ හාදයා, රයිට්. එතකොට ඒ වගේ සිද්ධි මොනවටද කරන්නේ ඒවා? ඇත්තටම එකක් කරනවා. ඒ කියන්නේ ෆ්ලෑෂින් නම් කරන්නේ සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙන අර එක පාටම කැමරාවට අහු වුණාම කැමරාවටත් ඒක වලක්ව ගන්න බැරි වෙනවා. බැරි වුණාම එයාව මුළු ලෝකෙම දකින්න එක පාට. තව එකක් කරනවා මූනින් කියලා. ඒ කියන්නේ ඕක අපේ ගංගලත් කරනවා ඉස්සර. මූනින් කියලා දන්නේ නැහැ, නිකන් කරනවා. ඒ කියන්නේ පසපැත්ත කලිසම හරි සරම හරි මොකක් හරි සරම නම් උස්සලා කලිසම නම් පාත් කරලා පසපැත්ත පෙන්නනවා විරෝධය පළ කරන්න. ඔය ස්ට්‍රීකින් පවා කරනවා විරෝධය පළ කරන්න. නිරුවතින් යනවා. එතට ඔය මං දැක්ක වීගන්ස්ලා එක්සත් රාජධානයේ හෝ වෙනත් රටක ප්‍රංශයේ හෝ කොහරි ඒගොලු බයිසිකල් වලින් යනවා. මේ පෙළපාලියක් සයිකල් පැරෙඩ්ඩයක් යනවා
ඒ කියන්නේ සම්පූර්ණ නිර්වත්ව. ඒ කියන්නේ සතුන් මරණයකට විරුද්ධව. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒවා හුඟක් වෙලාවට කරන්නේ විරෝධයක් පළ කරන්න සහ එසැන්න ප්‍රසිද්ධියක් ලබා ගන්න. අපි ওই දෙකම කරන්නේ නැහැ. අපි ওই දෙකම කරන්නේ නැහැ. අපි ෆ්ලෑෂින් කරන්නෙත් නෑ, මූනින් කරන්නෙත් නෑ, ස්ට්‍රීකින් කරන්නෙත් නෑ. අපේ තියෙන්නේ වෙන වැඩක්. අපි නිකන් අන්න ගන්න වගේ හොම දෙන්න නොදෙන්න වගේ ඉන්නවා. එහෙම තමයි අපි වෙලඳාම කරන්නේ. මේ එක්සිබිෂනිසම් කරන්නේ. ඒක නිසා බරපතල විදිහේ ආතතියකට හැමෝම ලක් වෙලා ඉන්නවා. අතකට ඒක sexual stress එකක ඉඳලා social stress එකක් දක්වා දික් වෙනවා. තමන්ගේ පුද්ගලික ලිංගික අසහනයක සිට පොදු සමාජ අසහනයක් දක්වා තීව්‍ර වෙනවා. ඒක නිසා ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. කියලා බලන්න සමාජ මාධ්‍ය උඩ පහළ ගියොත් තන්නේ කරම තියන්නේ ඒවා තමයි. කකුල් පෙන්නන ඒවා, පස්ස පැත්තවල් පෙන්නන ඒවා, පපු පෙන්නන ඒවා, මේවා පෙන්නනවා ඕවා තමයි තියෙන්නේ. කියන්නේ 90%කට වැඩියෙන් තියෙන්නේ ඕවා පින්තූර. ඒකේ වයස් ભેදෙකුත් නැහැ ඇත්තටම කිව්වොත් එහෙම. තරුණ අයම විතරකුත් නෙමෙයි. ආර වැඩක් ඒක. ඉතින් මේක මේ අර ඉස්සර මාටි වික්‍රමසිංහ විරුද්ධ වුණානේ මොකද්ද ජපන් කාමකතා හෙවණල්ල කියලා එකකට විරුද්ධ වුණා. එතකට කවුද ගුණදාස සමරසේකර ඔය කවුද ගුණදාස සමරසේකර එතකට සුනන්ද මහේන්ද්‍ර ඇතුළු කණ්ඩායමක් ඒ විදිය පොත් ලියමින් හිටියා. ඒ කියන්නේ මේ ලිංගිකත්වයට බර කවුද අපේ සිරි ගුණසිංහ මැතිතුමා ඒගොල්ලෝ. ඉතින් මේවට මාඩේ වික්‍රමසිංහ විරුද්ධ වෙලා ලිව්වා පේරාදෙණියට විරුද්ධව ජපාන් කාමකතා හෙවණල්ල කියලා. ඒක ජපානෙන් තමයි අපිට මේක ආවේ කියලා. තියගලි ටෙලිවිෂන් නෑ, සෙල්ෆෝන්ස් නෑ, මුකුත් නෑ. ඉතින් පොත්වල තමයි ලියන එකක් ලිව්වේ. ඉතින් මේක කියනවා නම් තව ගොඩාක් විස්තර තියෙනවා. කොහොම හරි මේ සෙක්ෂුවල් එක්සිබිෂනිසම් එක මේක එක්සිබිෂනිස්ටික් ඩිසෝඩර් එකක් තත්වයට ලංකාවේ පත් වෙලා තියෙන බව නම් කියන්න ඕනි. මේක පත් වෙලා තියෙන හේතුව තමයි අපිට වෙළඳ භාණ්ඩයක් හැටියට ශරීරය පාවිච්චි කරනවා ඇර වෙන කරන්න දෙයක් නැති වෙලා තියෙනවා. අපි ඒ තරමට අසරණ වෙලා තියෙනවා. අපි බංකොලොත් රටක් තමයි. හැබැයි සරුවට ඉන්නත් ඕනේ, හොඳට ඉන්නත් ඕනේ, හැමෝටම සල්ලිත් ඕනේ, ලස්සනට ඉන්නත් ඕනේ. එතකොට කරන්න පුළුවන් මොකද? එකම දේ තමන් ළඟ තියෙන වෙළඳ භාණ්ඩයක් හැටියට තමන්ගේ ශරීරයේ ඒක තමයි විකුණන්න තියෙන්නේ. එතකොට sex as commodity, body as commodity. ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයක් හැටියට තමගේ ශරීරය වෙළඳ භාණ්ඩයක් හැටියට පාවිච්චි කරනවා. අසරණ නැද්ද? අන්තිම අසරණයි. මේක දියුණුවක් නෙමෙයි. සංස්කෘතික වනජාරී යුගයට යාමක් සහ ආර්ථික වශයෙන් තඩි බංකොලොත් වීමක්. එහෙමනම් ඔබ හිතලා බලන්න ඔබත් ඒ ගොන්නේ ඉන්න කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ මේ දවස්වල කියලා. අහුවොත් කියයි මම අරවා කරනවා මේවා කරනවා කියලා. හැබැයි හුඟක් කරන්නේ ශරීරය පෙන්වන එක නේද? Body as a commodity. තමන්ගේ ශරීරය වෙළඳ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරන එක නේද? Sex as a commodity. ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයක් හැටියට පාවිච්චි කරන එක නේද? ඔක අන්ත බංකොලොත් රාජ්‍යයක අවසාන ගැට්ටේ කෙරෙන දෙයක්. ඊට පස්සේ ඕක කෙලින්ම කන්වර්ට් වෙනවා, කෙලින්ම හැරෙනවා. මොනටද? ඇත්තටම ඇඟ විකුණන එකට. එදාට අපි තායිලන්තේ පරද්දනවා. කොටිම්ම කියනවනම්